අපි අමාත්‍යංශ මට්ටමින් කෘෂිකර්ම අමාත්‍යංශේ අදාළ බලධාරීන් සමග සාකච්ඡාවක් තිබුණා. විශේෂයෙන්ම පෝර ගැටලුව සම්බන්ධෙනුත් මේ වෙනකොට ආපදාවට ලක් වෙලා සහ ලක් වෙමින් තිබෙනවා. මෙලටි වගාබීම් ගොවි ජනතාව මේට අදාළව විශේෂයෙන්ම අපි මතුකරන්න ඕනකම තියෙනවා. මේ වෙනකොට පොහොර වලට අදාළව ගත්තොත් හෙක්ටයාරයක් සඳහා ගොවි ජනතාවට රුපියල් 25,000ක සහන ආධාරයක් ලබා දීමට රජයේ ආරම්භ කරලා තියෙනවා. ඒකෙදී රුපියල් 10,000ක් වැඩි කරපු එක, ප්‍රමාණය වැඩි කරපු එක මැතිවරණ නීතියේ බලපැවැත්වුණු එකත් එක්ක ඒක වෙනම තමයි දෙන්න සිද්ධ වුණේ. දැන් මේ වෙනකොට ඒක එකට දෙන්න පටන් ගන්න තියෙනවා. නමුත් කෑලි දෙකකට තමයි ඒක ආවේ. ඒතකොට ඒ ගැටලුව තියෙනවා. ඒ අනුව සමහර ගොවින්ට රුපියල් 15,000ක් වෙනමත් රුපියල් 10,000ක් වෙනමත් තමුන්ගේ ගිණුම් වලට මුදල් වැටෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මේ වෙනකොට මුදල් ලබා ගැනීමේ වැටීමේ ප්‍රමාදයක් තියෙනවා කියන කාරණේ චෝදනාවක් විදිහට මේනකොට ඇවිල්ලා තියෙනවා. අපි ඒක පිළිගන්නවා. යම් ප්‍රමාවක් තියෙනව ඇත්තටම. ඒක අපි අනිවාර්යයෙන්ම නිවැරදි කරනවා. පළමුවෙන්ම අපි කියනවා ගොවි ජනතාවට හෙක්ටයාර 800,000ක් සඳහා මෙවර 850,000ක් දක්වා වගා කරයි කියන දත්ත අපිට ඇවිල්ලා තියෙනවා. ඒ සියලුම ගොවින්ට රුපියල් 25,000 බැගින් හෙක්ටයාර එකට ඒ සහන ආධාරය අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඒ අනුව රුපියල් වලින් ගත්තොත් මිලියන 20,000කට වැඩි මුදල් ප්‍රමාණයක් ඒ සඳහා වින් කරලා තියෙනවා. ඒ මුදල් අනිවාර්යයෙන්ම ගොවියගේ ගිණුම් වලට ලැබෙනවා. ඒක අනිවාර්යයි. කිසිම ගොවියෙක් මේක අතහරින්නේ නැහැ. අතහරින්න ඉඩ තියන්නෙත් නැහැ. ඒ සහතිකේ අපි ලබා දෙනවා පළමුවෙන්ම. එහෙමනම් මේ මුදල පමාවීමට අදාළව යම් පමාවීමකට අදාළව ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව අපි හරියටම ලියාගන්න ඕනකම තිබෙනවා. විශේෂයෙන්ම ඒක අපි හඳුන ගන්නවා. ඇත්තටම මේ සමහර දේවල් මේ දවසින් දෙකින් බේරන්න බෑ. දැන් උදාහරණයකට ගත්තොත් මේක අපි හඳුනගත්ත ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි විශේෂයෙන්ම මීට කලින් තිබුණේ ගොවියා බිම්හිය හාලා දෙහිය හාලා ඊට පස්සේ පෝරු ගාලා ගොයියදලා වපුරලා ඔක්කොම ඉවරුනම් පස්සේ තමයි සල්ලි ඉල්ලීමේ කටයුත්ත සිද්ධ වුණේ. ඒතර මේක මේ වෙනකොට අපි දැන් වෙනස් කරලා තියෙනවා. දැන් බිම්හිය හානකොට ඒ කටයුත්ත ආරම්භ කරන තැනට අපි තීරණයක් කරන් තියෙනවා. කලින් තිබුණ එක වෙනස් කෙරුවා. ඊට පස්සේ මේ දත් ඔක්කොම ටික අරගෙන මුදල් අමාත්‍යංශෙන් සල්ලි ඉල්ලනවා, අදාළ ප්‍රතිපාදන ඉල්ලනවා, මුදල් ඉල්ලනවා. ඊට පස්සේ මුදල් ටික එනවා. ඒ ආවට පස්සේ තමයි මේවා ගොවියට ගිණුම් ගත කරන්නේ. ඒතර මෙන්න මේක ඇතුලේ යම් පමාවක් සිද්ධ වෙනවා. ඉතින් ඒ ගැටලුව තියෙනවා. ඒ නිසා මෙන්න මේ ගැටලුව අපි ඉස්සරහට බේරගන්න ඕනකම තියෙනවා. ඒක විසින් මේ සියලු කටයුතු දත්ත ටික ඔක්කොම එකතු කරලා මුදල් අමාත්‍යංශයෙන් සල්ලි ඉල්ලලා මුදල් අමාත්‍යංශයෙන් සල්ලි දෙපාර්තමේන්තුවට ආවට පස්සේ ඊට පස්සේ දෙපාර්තමේන්තුව විසින් ගොවියගේ ගිණුම් වලට ඒ ගිණුම් ගත කරනකොට යම් කිසි පමාවක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. මේක අපි හඳුනගත්ත ගැටලුවක්. මේක අපි අනිවාර්යයෙන්ම ඉදිරි කාලය තුළ ඉදිරි කන්න තුළ මේක අපි ලියනවා. ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම මේ දත්ත එක්ලස් කර ගැනීමේදී අපි හඳුනගත්ත තවත් ගැටලුවක් තියෙනවා. මේ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට විශේෂයෙන්ම ගත්තොත් එහෙම අවශ්‍ය නිලධාරීන් 19,764ක් අවශ්‍යයි සේවයට. හැබැයි දැන් මේ වෙනකොට ක්‍රියාකාරී තලයේ ඉන්නේ 13,761යි. එහෙමනම් හිගයක් තියෙනවා. ඒතර මේ හිගය සහිතව තමයි යන්නේ. සමහරටම වල වැඩ බලන්න තියෙනවා එක නිලධාරියෙකුට වසම් කීපයක්. ඔන්නෝ මට්ටමක් තියෙනවා. එතකොට ගොවි ජන සේවාවල. එහෙමනම් මෙන්න මේකත් එක්ක මේ ගැටලුව අපි ලියාගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපි සාකච්ඡාවට ඉදිරිදී ගන්න ඕනකම තිබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඒකමයි සම්බන්ධ වෙනවා මේ දත්ත එකතු කර ගැනීමේදී. විශේෂයෙන්ම මේ දත් ඔක්කොම සියල්ලම එකතැනකට ඒකරාශි කරන්නේ පොතු හැර තියෙන මධ්‍යස්ථානින්. ඒතකොට මෙන්න මේකත් එක්ක
ගොවින්ගේ මේ සියලුම දත්ත තොරතුරු නිලධාරීන් හරහා ගන්න ඕනි. ඒ ගන්න ගිහපම දත්ත එකතු කර ගැනීමෙදිත් ඒකෙත් යම් ප්‍රමාණයක් තියෙනවා. මොන මෙන්න මේ සියලු කාරණාවන් එක්ක මේ සියලු දත්ත එකතු කරගෙන ඊට පස්සේ ගොවියා වගාව පටන් ගත්තන් පස්සේ මුදල් අමාත්‍යාංශයෙන් සල්ලි ඉල්ලලා ඒ සල්ලි ඇවිල්ලා ඊට පස්සේ ගොවියා ළඟට ගොවියට මේක ගිණුම්ගත කරනකොට මේ ප්‍රමාව සිද්ධ වෙනවා. මෙන්න මේ පළමුවෙන් අපි මේ ගැටලුව දැන් හඳුනගෙන තියෙනවා. මේ ගැටලුව අපි අනිවාර්යෙන් ලියනවා. ඊළඟට අපි හඳුනගත්ත තවත් ගැටලුවක් තියෙනවා. 102ක් විතර සමහර විට ගොවින්ට වෙන තියෙන තාක්ෂණික ගැටලු මත ඒ ගිණුමට සල්ලි යන්නේ. හැබැයි මුදල් ගොවියට දාලා තියෙනවා. හැබැයි ගොවියගේ ගිණුමට සල්ලි ගිහිල්ලා නැහැ. ඒතර ඔන්නෝම ප්‍රශ්නක් තියෙනවා. ඒතර ඒ ප්‍රශ්නෙත් බේරන්න ඕනි. ඒකත් ලියන්න ඕනි. එහෙමනම් මෙන්න මේ වාගේ ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මෙන්න මේකත් එක්ක විශේෂයෙන්ම ඒ ගැටලු ටික අපි අනිවාර්යෙන්ම ලියනවා මේක බේරනවයි කියන සහතිකේ අපි මේ රටේ ගොවි ජනතාවට ලබා දෙනවා. ඊළඟට කාරණේ තමයි අපි සතුටු වෙනවා මුදල් ලබා දීමට අදාළව යම් ප්‍රමාදයක් තියෙනවයි කියන කාරණේ මත උනාට අපිට පොහොර නැහැ. එහෙම චෝදනාවක් කොතනකවත් අවිල්ලා නැහැ. ඒ නිසා ගොවින්ට සාධික කරලා කියනවා පොහොර හිගයක් නැහැ. දැනට TSP දැන් මේ දවස්වල ඕන වෙන්නේ TSP මඩ පොහොර. ඊට පස්සේ ඊළඟට ඕන වෙන්නේ යූරියා. ඊළඟට ඕන වෙන්නේ MOP. මේ පොහොර වර්ග තුනම වැඩි ප්‍රමාණිකුත් එක්ක රට තුල තියෙනවයි කියන සාධිකේ අපි ලබා දෙනවා. ඉදිරියට පොහොරවල කිසිම හිගයක් නැහැ. ගොවියට අවශ්‍ය පොහොර ටික අනිවාර්යෙන් ලැබෙනවා. ඒ වගේම තමයි මේ පොහොර රුපියල් 10,000 12,000 වගේ මට්ටමේ තිබුණු පොහොරවල මිල මේ වෙනකොට අඩු කරලා තියෙනවා. ඒතකොට ඒකත් අපි කියනවා යූලියා මිටියක් විශේෂයෙන්ම ගොවි ජන සේවා වලින් රුපියල් 7,500ට ගොවියට ගන්න පුළුවන්. ඒ වගේම MOP මිටියක් රුපියල් 8,500ට ගන්න පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ පුජ්ජලික වෙළඳපොලේ මීට වඩා ටිකක් මිල වැඩි වෙලා තියෙනවා. නමුත් ගොවි ජන සේවා වල අර මිලට ගොවියට පොහොර ටික ගන්න තියෙනවා. කොහොම නමුත් අපි ඉදිරියේදී මේ පොහොරවල මිලත් එක මිලකට එන්න මෙන්න මේකට අදාළ ක්‍රමවේදය අපි හදන්න ඕනි. ඒ පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරලා අපි ක්‍රමවේදයක් ඒකට හදනවා. එවනම් මෙන්න මේ කාරණා තමයි පොහොර වලට අදාළව අපිට කියන්න තියෙන්නේ. කොහොම නමුත් අපි ගොවි ජනතාවට පැහැදිලිවම ප්‍රකාශ කරනවා ඉදිරි දින කීපේ ඇතුළත මේ ගොවින්ගේ සියලුම ගොවින්ට මේ පොහොර මුදල් ටික ලැබෙන ක්‍රමවේදේ අපි අනිවාර්යෙන්ම හදනවා. ඒකෙදී විශේෂයෙන්ම ඒ වගා කරන ක්‍රම විදි අනුව තමයි පොහොර මුදල් නිදහස් වෙන්නේ. දැන් සුළු වාරි කලින්ම වගා කෙරුවා. මහ වාරි පහුවෙලා වගා කෙරේ. දැන් කොහොමත් මේ වර්ෂාවත් එක්ක ගොවියා වේගින් වගාව අවසන් කරනවා. ඉතින් ඊට කලින් මේ ගොවින්ට ඒ වෙනකොට මේ මුදල් ටික ලබා දීමට අදාළව අපි අද යම් සාකච්ඡාවකට එකඟතාවයකට අද අමාත්‍යාංශ විදියට ආවයි කියන කාරණේ මේ වෙලාවේ අපි මතු කරනවා. විශේෂයෙන්ම ඊළඟට දැන් මේ ආපදා තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේකෙදී ගොවි ජනතාවගේ පැත්තෙන් ගොවියෝ විශාල අපහසුතාවයකට වගා හානි වලට පත් වෙලා තියෙනවා. පොදු අනිකුත් ජනතාවත් මේ වෙනකොට විශාල හානිකර තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. දැනුත් මේ ක්‍රියාවලිය සිද්ධ වෙමින් තියෙන්නේ. නමුත් දැනට තියෙන තොරතුරු අනුව මහවාරි හරුණාම කුඩා වැව් අමුණු අපිට වාර්තා වෙලා තියෙනවා 106ක් මේ වෙනකොට කැඩිලා බිඳිලා ගිහිල්ලා තියෙනවා. ඒවා සියල්ල ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ඒ වගේම තමයි පූර්ණ හානි වෙලා තියෙනවා මේ වෙනකොට අක්කර වලින් ගත්තොත් අක්කර 4800ක් පූර්ණ හානි වෙලා තියෙනවා. ඒ තුල ගොවියෝ 2000කට වැඩි ප්‍රමාණයක් මේකෙන් අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි අවදානම් තත්ත්වය තියෙනවා මේ වෙනකොට අක්කර වලින් ගත්තොත් අක්කර 3900කට එහා ප්‍රමාණයක්. ඒ තුල කුඩා කුඩා ඉදම් කැබලි තියෙන ගොවියොත් එක්ක ගත්තාම ගොවි ජනතාව 3200කට වැඩි ප්‍රමාණයක් මේ තුල ආපදාවට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ගොවි ජනතාවට බිත්තර වීවල ප්‍රශ්නයක් දැන් ඉස්සරහට එනවා. සහ මේ පූර්ණ හානි වෙච්ච ගොවින්ටත් අර්ධ හානි වෙච්ච ගොවින්ටත් රජයේ මගින් යම්කිසි සානදායි ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනි. ඒ පිළිබඳව ආණ්ඩුව විදියට අමාත්‍යාංශ විදියට අපි අවධානය යොමු වෙලා තියෙනවා කියන කාරණේ මේ වෙලාවේ මේ රටේ ගොවි ජනතාවට අපි ප්‍රකාශ කරනවා. කොහොම නමුත් මේ සියලුම දත්ත රැස් එකතු කරමින් මේට අදාළ ක්‍රමවේදයන් ඇතුළේ ආණ්ඩුව විදියට අපි ඉදිරියේදී ක්‍රියාත්මක වීමට අනිවාර්යෙන්ම වග බලා ගන්නවයි කියන කාරණේ මේ වෙලාවේ සමස්ත රටේ ජනතාවට අපි ප්‍රකාශ කරනවා. දැන්
ඔබතුමා දැන් කිව්වේ බී වගාවට වෙච්ච හානිය ගැන. ඊට අමතරව දැන් නුවරඑළිය බදුල්ල බණ්ඩාර වෙන වගේ පැතිවල මේ අධික වැසි තත්ත්වයත් එක්ක එළවලු වගාවටත් හානි වෙලා තියෙනවා. දැන් ඒ සම්බන්ධව සමීක්ෂණයක් වෙලා තියෙනවද? ඒ ගොමින්ට දෙන සහනය මොකද්ද? ඔව් ඇත්තටම මේකේ බලපතල විදිහටම හානි වෙන කණ්ඩායමක් තමයි එළවලු ගොවියා. මොකද එළවලු වගාව ගත්තාම සම්පූර්ණ මේ තත්ත්වයත් එක්ක ඕකට සාමාන්‍යයෙන් ගොවියෝ කියන්නේ උල් දිය දානවා කියලා. ඒතකොට මූල පද්ධති කුණු වෙනවා. කුණු වුණාන් පස්සේ ගහත් එක්ක තියෙන පසත් එක්ක තියෙන සම්බන්ධතාවය කැඩිලා යනවා. කැඩිලා ගිහිල්ලා මේ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. විශේෂයෙන්ම උඩරට එළවලු ගොවියා, ඒ වගේම පහත රට එළවලු ගොවියටත් මේක බලපානවා. බීට්රූට්, නෝකෝල්, ඒ වගේම රාබු වගේ එළවලු විශේෂයෙන්ම මේකේ බරපතල විදිහටම හානියටපත් වෙනවා. ඒ වගේම තමයි අනිකුත් ගොවීන් ගත්තාමත් විශේෂයෙන්ම පළතුරු, ඒ වගේම කෙසෙල් වගේ ගොවීන් මේ ගොවි ජනතාවටත් මේකේ බලපෑමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගොවීන් පිළිබඳවත් අපේ අවධානය අනිවාර්යයෙන්ම යොමු වෙනවා. එතනදී ඒ සියලුම ගොවීන් සම්බන්ධයෙන් අපි යම්කිසි අපිට මොකද්ද කළ හැකි කියන කාරණේ පිළිබඳව අවධානය අපි යොමු කරන්න ඕනකම තියෙනවා. ඒ වගේම දැන් ඉන්දියාවෙන් සහන්තුක කොයි කාලෙද ගෙන්නන්න බලාපොරොත්තු වෙන්නේ? අනිතක දැන් ජනවාරි මාසේ මැද විතර වෙද්දී අක්කරේපත්තු අම්පාර වගේ පැතිවල අස්වනු කැපෙනවා. එතකොට දැන් මේ ආනයනික සහන්තුක ඒ කාලෙ වෙද්දී ඉතුරු වුණොත් අනිවාර්යයෙන්ම බීමිල පල්ලෙහාට වැටෙනවා. ඒ වගේ අවස්ථාවක ඒකෙන් උපරිම වාසිය ගන්නෙ ඔය පොළොන්නරුවේ ඉන්න මහ මෝල් හිමිකරු. එතකොට ඒ කට්ටියට වාසියක් ඇති කරන්නද ඔබතුමන්ලා මේ අවසන් මොහොතේ සහල්තොග ඉන්දියාවේ නාණය කරන්න සූදානම් වෙලා ඉන්නේ? ඇත්තටම මේ තීන්දුවට අපි එන්නේ ඉතාමත්ම අකමැත්තෙන්. විශේෂයෙන්ම මේ තීන්දුව අපට ගන්න වෙන්නේ ඇයි? අපි ආණ්ඩුව බාර ගන්නකොට රජයේ ගබඩාවල වී ඇටයක්වත් නැත. රජයේ සතුව තිබුණු වී ටිකක් රුපියල් 50ක් පාඩු තියාගෙන ගිය ආණ්ඩුව වික්කා. ඊට පස්සේ ගිය අලකන්නේ ආණ්ඩුව වී ඇටයක්වත් ගත්තේ නැත. ගබඩා හිස්. ඊළඟට මහකන්න පටන්ගෙන. මහකන්න පටන් ගන්නෙම ගොවියා යලකන්නේ අස්වනු විකුණලා. එතකොට ගොවියා ළඟත් වී නැත. රජයේ ගබඩා බලත් වී නැත. ඊට පස්සේ ජනාධිපතිතුමා පෞද්ගලිකවම මේ ප්‍රශ්නේ බේරන්න වාර කීපයක් මෙදිහත් වුණා. එතකොට උත්සාහයන් ගණනාවක් ගත්තා. නමුත් ඒ උත්සාහයන් ව්‍යර්ථ වෙනකොට අපිට මේකේ චණ්ඩි පාඩදාගෙන යන්න බැහැනි. අපිට විකල්ප ක්‍රියාමාර්ග වලට එන්න වෙනවා. ඒ අනුව තමයි විශේෂයෙන්ම හාල් සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙලා තියෙනවා. හාල් හිගයක් හැදලා තියෙනවා. මිල ඉහළ දාලා තියෙනවා. එතකොට මේක ඇතුලේ එහෙමනම් මේක පාලනය කරන්න අපිට ඊළඟට ගන්න තියෙන ක්‍රියාමාර්ගය මොකද්ද? ඒ ගන්න තියෙන ක්‍රියාමාර්ගය තමයි මේ අරන් තියෙන්නේ. මේක ඇතුලේ අපි කියනවා ගොවියට මේකේ අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ අනිවාර්යයෙන්ම. ඒ නිසා ඉදිරි කන්නේදී ගොවියගේ වීවලට සාධාරණ මිලක් ලබා දීලා ගොවි ආරක්ෂා කරන කටයුත්ත අපි අනිවාර්යෙන් කරනවා. ඊළඟට රජයේ ගබඩාවලට අපි සැලකුතු වී ප්‍රමාණයක් මිලදී ගන්නවා. ඔකට බාධා කිරීමක් කරන්න රජයේ ගබඩා 300 ගණන්ක් තිබ්බට ඒ ගබඩා වලින් 200කට වැඩි ප්‍රමාණයක් මේ වෙද්දී අබලංග වෙලා තියෙනවා. සමහර ඒවා කැලෑ වෙදිලා ගරා වැටිලා තියෙනවා. මේ ගුහා වෙලා. දැන් මේ කඩිනමින් කොහොමද මේ වැඩේ කරන්නේ? එච්චර කාලයක් නැහැ නේ. ඔව් ඒ ගබඩා ප්‍රතිසංස්කරණය කරන කටයුතු මේ වෙනකොටත් අපි ආරම්භ කළා තියෙනවා. මූලික දේවල් ටික ආරම්භ කරලා තියෙනවා. ඒක නිසා ඒ තියෙන තත්ත්වයන් තුළ පාවිච්චි කරලා අපි සැලකුතු වී සංචිතයක් රජයේ සතු කර ගන්නවා. එතකොට මෙතෙක් වුණේ රජයේ ගත්තු වී හැමදාටම එතකොට මේවා කණ්ඩම් කරලා සත්වහාර ලේබල් එක යටතේ ඉතාමත්ම අඩු ගණන් වලට විකුණලා තියෙනවා. අපිම ඇවිල්ලා වී ගබඩාවට ගිහිල්ලා මාට්ටු කෙරුවා. අපිම මේ සියල්ල අතට මැල්ලුවා. රුපියල් 50ට ගත්තු වී රුපියල් 24ට වික්කා. අපිම ගිහිල්ලා ඇල්ලුවා. මේ ඔක්කොම මාධ්‍යවලව ගියා. එහෙම ඉතිහාසයක් තමයි තිබුණේ. එන්න ඒ ඉතිහාසය වෙනස් කරන්න තමයි අපි ආවේ. ඒ නිසා ඒ ගන්න වී අපි අනිවාර්යෙන් හාල් කරනවා. හාල් කරලා පාරිභෝගිකයාට වෙළඳපොළට හාල් නිකුත් කරනවා. ඊට පස්සේ කුඩා මධ්‍ය පරිමාණ මෝල්ලිමියටත් වී මිලදී ගැනීමට අදාළ
තියෙන බාධාවන් ඉවත් කරලා ඔවුන්ටත් අවශ්‍ය පරිසරය අපි හදනවා. එතකොට රජයේ මේකේ පංගුවක් බාර ගන්නවා, කුඩා මධ්‍ය පරිමාණ මෞලිමියත් මේකේ සක්‍රිය වෙනවා, මහා පරිමාණ මෞලිමියත් ඉන්නවා. එයා අපි හතුරුක් විදිහට අපි සලකන්නේ. එතකොට එයත් මේක ඉන්නවා. එයත් මේක විලදී ගන්නවා. හැබැයි මේ කිසි කෙනෙකුට මේක උඩ පිනුම් ගහන්න බඩ පිනුම් ගහන්න ඉඩ දෙන්නේ නැහැ. මේක අනිවාර්යෙන්ම අපි නියාමනය කරනවා. ඒ නිසා දැන් මේ මොහොතේ මූණ දීලා තියෙන ප්‍රශ්නෙට අපිට උත්තර හොයන්න වෙලා තියෙන ඔය විදිහට. නමුත් මේ මහ කන්නේ අස්සුණු නෙලන්න පටන් ගත්තන් පස්සේ මේ ප්‍රශ්නේ අපි අනිවාර්යෙන්ම නිට්ටාවට මේ ප්‍රශ්නේ පේරනවා. එතුමා දැන් එළවලු ගොවීන් මුහුණ දෙන ওই වර්තමාන අර්ධබුතේ හමුවේ ඊළඟ දවස් කීපය තුළ වෙළඳපොලේ එළවලු මිල සීක්‍රෙන් වැඩි ඉහළනවා. ඒ කියන්නේ මහ ජනතාව මුහුණ දෙන්න බැරි තත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් හමුවේ. ওই තත්ත්වෙට කොහොමද රජය අවශ්‍ය පියවර ගන්නෙ? ඔවිතින් මේ ස්වභාවික ආපදාවත් එක්ක අනිවාර්යෙන්ම ඇත්තන ඔබ කියපු කාරණේ දැන් සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. එහෙම නොවුනත් ඊට පස්සේ මේක පාවිච්චි කරලා මේ වෙළඳපොළ හැසිරීම මෙහෙම ක්‍රියාත්මක වෙනවනේ. කොහොමත් එළවලු වල යම් හානියක් සිද්ධ වෙනවා මේක ඇතුලේ. ඒ හානිය ඇතුලේ ඊළඟ සමහරේ වගේ මේ වැස්සත් එක්ක එළවලු තියෙන ගන්න පුළුවන් වුණත් ඒ වගේ ක්වොලිටිය පෙනුම නැති වෙනවා, ලස්සන නැති වෙනවා, පුල්ලි හැදෙනවා. එතකොට ඒක හැබැයි කැමර ගන්න සුදුසුයි. නමුත් අර ඒකේ පෙනුම විසින් ඊට පස්සේ ඒක තවදුරටත් කණ්ඩම් වෙනවා. ඒතර මේ තත්වයන් එක්ක අනිවාර්යෙන්ම එළවලු වෙළඳ පොලේ යම් ප්‍රශ්නයක් එන්න නියමිතයි. ඉතින් ඒකට අපි ගැලපෙන විදිහට අපි ඒවට උත්තර හොයන්න ඕනකම